ද එහෙමනක් ධර්මක්ශ වනි සඳහා ධර්ම ගවරුවෙන් කවුරුත් සාධකාරයක් දෙන්න. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භහගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස් භාගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් ඔයිතකොට අපි දේශනාව දිගටම මාටුකා කරගන්නේ දුනි සන්දක කියන සූත්‍රය අපි කලින් සාකච්ඡා කරා මේකේ ආනාන්දසායන් වහන්සේ සන්දක කියන පරිබ්්‍රරාජකයට පෙන්නල දෙනෝ මේ ඒකාලි බුද්ධකාලි තිබුන මච්චා ිට්ටි හතක් ගැන හෙමනැත්තන්ගේඒ මච්චා දිිත්‍රි හේතුවෙන්. පැවැතිච්චා බ්‍රහමචරයා හතරක් ගැන. ඉති බාගතුන් වහසේ ගැන්වීම තමයි මේ ඉදිරිපත් කරන්නේ සඳක පරිබ්‍රාජකයට ආනන්දසාන්නහන්සේ සන්දක පරිබ්‍රාජකයාගේ කරපු ආරාධනාව නිසා. එතකොට ඉතිං ආනන්දසානාස විස්තර කරල දෙනෝ මෙන්න මිච්චාදිට්ි හතර හතර ආකාර නිසා, ඒ සාස්සනවල්ල මේ බ්‍රහ්මචරියාවක් පැනවෙන්නෑ කියල මොකද බ්‍රහමචරියාවක් ආරක්ෂා කරන්න ඒ සීලයක සමාදන් වෙන්න ඒකට හේතුවක් න මච්චාදිිට්ට තියෙනකොට මේ ලෝකේ මනින්මත්ත කිසිම දෙයක් නෑ කියලා තමන්තුල දැක්මක් තියෙනවනම් මේ ජීවිතය කොහම ගෙව්වත් එකයි සීලයක් ආරක්‍ෂා කරන්න ඕන සදාාචායයක් ආරක්ෂා කරන්න ඕන සදාචාරයකට අනුව ජීවත්තයෙන් ඕන කියලා හහිමතක් පැනවෙන්න. ඊට පස්සේ ඒ කාලෙ තිබන අනිත්තනිත් ඔය අබ්‍රහ්ම චරියාම නෙමි සීලයට උත්සාහවත් වෙනවා. හැබැයි ශාසනයේ මේ ප්‍රතිපදාවක් පුරන්න ධර්මය ශ්‍රවණය කරන කට ධර්මයහන පිළිපදින්නේ ශාසනි පැවිදි වෙච්ච. ගෝලයට එහෙමනත්තන් ධර්මය ශ්‍රවනය කරන්න කෙනාට. හිතනම එන්න මේ හේතුව මේ කියන දෙවල් එකකටක් ගැලපෙන් නති ගතියක් තියන එක නිසා අන්න එහෙම එගැනීම් හතරක් ගැනත් එහෙම ශාස්්්‍රුවරය හර දෙනෙක් ගැනත් සූත්‍රය මුලින් විස්්තර වෙන මං නැවත නැමතයිව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න අපි සාකච්ඡා කර යන කලින් එතකොට මට මතකයි මේ දැන් මේ සතියකට විතර කලින් ලොකුසාන් වහන්සේ අපි සම්බාහනය කර කරන්නකොට න්ස මතක්කට මහිතන් මේ සූත්‍රය තෝරල ගත්තති උදය වෙන්නෝනි අපිට මේ තෝරල එව්ේ මේ සූත්‍ර ගන්න කියල මේ සාකච්ඡාවට ඕ එතකොට ලොකුසාානාන්ස කිව මේ සූත්‍ර ොහොම හොඳ සූත්‍රයක් මේ එහෙම කියලා කිව්ව ම දේශනාව සාකච්ඡාව ගැන මතක් කරනකොට එතකොට මං පන්්ඩිදය වගේ කිව්වා මේ එහෙමයිශහන්ස සූට්‍රටන හරිම හොදයි මේ මුල්ටික තියන මිචා දිටි ගැන වවඇති බද්ධකාල තිබිච්චව මන් ය ගෙන එචට කියන්න දන්නන්නේෙත්නෑ හෙම කියලා තින් ලොකුසාහනාන්සේ අනිත් පැත්තරකව මේ මංග සූට්‍ර අන්තිමටිකෙන හඩි හොඳයි සන්නන්ස හෙමයි කියලා ඉතිං ලොකුසාාන්ස කියන මේ බහිතන්ෙන් සම්මාදිිට්ටි දන්නන්වා කියල මේ මච්චාදිට්ටි දන්නඇත්තන් කොහෙ දෙකෝ මේ සම්මාදිිට්ටියයක් කියලා හනු ලොකුසාන්න්නන්සේ මේ තු ඒකත් ඇත්ත මේ ඔය අපි වැටහෙනවා කියලා හරි අපිට තේරෙනව හරි අම්තතාක් දේවල් තියෙනවන ඒ හ ගක්කලාට මිච්ාදිිට්ටිවට මයි අහුවන්නේ සම්මාධිට්ටිය කියල අමුතු මේ කෙක් කැල්ලක් වගේ කහෙම එක නෑ මිච්චාදිට්ටිය ිච්ාදිිට්ටිය වශයෙන් තේරුම් ගැීම සම්මාධිට්ටිය. යම්තාදවල් අපිට ඇතිවෙනවනං ඒ දේවල් මිච්චාදිිට්ටිය. ඉතිඒ ඇතිවෙන තාක් දේවල් නැතිවෙන දේවල් එව්ව එහෙම සත්‍යයක් කියල දෙ එහෙම ගන්න දෙයක් නෑ අපිට යමක් තියෙනවාගල අහුවෙන වනා යමක් වැටහෙනවාගල තේරෙනවනම් ඒ උක්කුම නැතිවලා යන දේවල් මිචාදිට්ටි ඒ සත්‍යයා කියල ගත්තු. ඒ මච්චා දිිට්ට බවට පරිවර්තනය වෙනවා එතකොට විතිඒක තමයි ර අනන්ද සන්ාහන්සේ අහන්නේ සැරුත් මහරතමාන්සකෙන් එකසූට්ට කහනකොට මේ අරහත් පල සමමාපතයයට සම්වදිලින්නකොට මොකක්ද සංඥාවක් තියෙනවා දෙහෙමනතැන් කිසිම් සඥාවක් නැද්දගේ හනකොට සරුත් මහරතමාන්ස පිළිතුර දෙනෙන නන්ද සංන්නාන්සට යම්කිති සංඥාවක් තියෙනවයි සංඥාව තමයි බව නිරෝධෝ නිබ්ානම් බව නිරෝධෝ නිබ්බාන ඇති වෙන තාක් දේවල් තියෙනම්ඒ නිරෝධයට යන අන්න එහෙම සංඥාවක් තමයි තියෙන්නේ එතකොටට ඉව් අල්ල ගන්න එහෙම මේවා තියෙනවා කියලා පනෝගන්න එහෙම පැනවීමක් එන්න. ඉතින් මේ සූත්‍රි මුල විස්්තරකටපු ඔක්කෝම අපි වෙනවෙනම දැනගන්න අශ්‍යන හැයි ඒ ඔක්කො එක ගොඩකට දන්න පුළුවන් මේ ඔක්කෝම මනසිං විතර්ක කරල්ල ගත්ත දේවල් අපි කයත් එක්ක යම් මහොතක ඉන්නවනම්.යි අපිට දැනන දේවල් ටිකත් එක්ක එමන තේ ොහොතේ සිද්ධ වෙන දේවා ටිකත් එක් ඉන්නවනම්. ්‍ර පංචයක් නැතුව ඒව ගැන විතර්ක කරන්න නැතුව. එතකොට මේ මරණම්මත්ති ලෝකයක් හරි මරණින්මත්ය මොකක්ද වෙන්න කියලා උපත්තියක් හරිහෙමකක් පැනවෙන්න එතන. ලෝකයේ ශස්වත ද අසාස්වතද උච්චේදද කියලා. එහෙම ප්‍රශ්නයක් හරි ලෝකයක් හරි පැනවෙන්න. එහෙම දෙයක් පැනවෙන නම් පැනවෙන්න අපි විතර්ග කල්ල අපට හිතෙනවනම් අක්කරි. පිට ටහෙනවා කියල ඒක විතර්ක කල්ල ගත්ත දෙයන්නම් ප්‍රපංච කල්ල ගත්ත දෙයන්නම් මේකමයි හරී කියලා නිත්ත යටට ගහපාදයන උත්සාාවෙනවනම් අනුන් ටොප්පු කරන්න හදනවනම් මොනහරි ඒක්කෑලක් වගේ දෙයක් තේරෙනවන ඒක ති මිච්චා දිට්ටියයක් කියල තමයි ගන්නවෙන අපි ඒක සත්‍යයක් කියල ගන්නවන අපි සත්‍යයක් කියල ගන්න නිසාය අනිත යට ඔප්පුක කරන්නහ දන්නේ අපි ඒක බොහොමටිකත් හදටල්ල ගන්නේ ඉති අන්න එතකොට අපිට දැනගන්නඕන අපි මේකට ග කන්තකට ගිහිල්ලා මේ. මච්චාදිට්ටියකට ගිහිල්ලතියෙන්නේ. ඉතින් යම්තාක් දේවල් අපිට වැටහෙනවනං අපිට සත්ත්‍යයා කියල තේරෙනවනං යොක්කොම මිචාදිිත්්තිකොට දාන්න පුළුවන් දාල එහෙම දෙයක් නෑ සම්මාධිට්ටිගෙන ගහම අමුතුුවෙන් අහුවන එහිම දෙයක් නෑ එතකොට සම්මාධිට්ටියයක් මේකයි කියල එහෙම කියන්න දෙයක් ලැබෙන. ඉතිටි අප ඊට පස්සේමටික විස්තර කරලා ඊට පස්සන්ද පරිබ්‍රාජකය ආනන්ද සාහිනාාධය හන මොකක්ද තතාගතයන් වහන්සේ එහෙමනැත්තන් යම් කිසි ශාසනයක බ්‍රහ්මචරියාවක් පැනවෙනවනං අන්නේ ශාසනයේ ඒ ගුරුවරයාගේ ශාස්තෘූන් වහස ගැන්ඩීම මොකක්ද කියලා එතකොට ආනන්ද සන්න්නහන්සේ මෙන්න මේ ශාසනයේ තාගතන්වහන්සි දීපක් කරනෙම නැත්තං මේ ශාසනය උගන්නනි ගැන්නේ මිදිරිපත් කරනවා. ඒක ඉතින් ආරම්භ වෙන්නේෙනෙක් සම්බාධෝ ගඩාවාසෝ රජාපතුව අබ්බෝ කාසු පබ්බජ්ජා කියලා මේ ගිහිගෙහි කෙලෙස් සහිතයි මේක හිටියොත් කෙලෙස්සට පතයක් කියල ඒ අත්තර ලැවෙල්ලා මේ පැවිද්ධ බොහොම නිදහස්තනක් කියල තේරුම් අරගෙන ඇවිල්ල පැවිදිවෙනවා. පැවිදුුණනාට පති සතාකතයන් වහන්සේ ඕන සීලයක් මේ විදියට සංවට වෙන්න කියලා කයවචනය දෙක හික්මෝ ගන්න කියලා සීලයක සමාධං කර වෙනවා. සීලයක සමාධන්න මංගතන අපි කලින් සාකච්ඡා කරාමවා සීලයක සමාදංග වෙලා ඊට පස්සේ සීලයක සමාධං වන ගමන්ගවෙන්න අපයට පරණ දේවල් මතක්වෙලා නඒක හෙමනත්ම් පරන අප හරුුවවෙච්ච දෙේවලේ හුරුටික නැවවෙලාන හුරුටික අපේ ආස්ත්‍රවටික යට එහේමම තියනවා. ඇති ඒටික මේ කවුරු අඩි දොරක් සත් දෙ ඇහුවත් ඒකටත් තරායන මදුරුවෙක් මැස්සෙක් හුවත් එකකටත් තරහ යන සරූපෙන් අ පණ හරුටික හෙමනත්න් අපේ තින ආස්ත්‍රවටික අර ඉස්සෙල්ල වගේ නිකං අරමුණුටික මාඩු වෙලා විතරයි කලින් අපි රහගත්ත එක් ගෙදරන්න අඇත්තෙක් හෙමනත්තන වට පිටාවන්න ඇත්තක් කල්ලපු ෙදරයත්තෙක් තරහගත්ත දේවල් එහමනත්තනන් අපි බැඳිච් ේවල් අපි ගෙදරන්න ඇත්තක බැදන්න පුලුවන් අපි කැමතිය ඇත්තෙක් අපි බැඳන්න පුළුවන් හෙමනැත්තං අපියී බඩුබාන්ඩ එකතුකරගෙනවට ආදීතන්න පුළුවන් අන්නේ දේවල්ඩිකගේ හමම එන්න ගන්නෝ මේදැන් අපි යම් තැනක එෙමන තාර්්‍ය කටහරිකු හෙටියවෙල්ලා ති සමාදාං වුණකමක් ඒ ඒත් තියන පරිසරේ තියෙනෙටිකත්ත එෙක්ක අර පරණ පුරුදු හුරුටි හෙම එන්න ගන්න මතුවෙලලා මේ තියෙන්න්නේ පොඩි බොඩිදේවලටික් ඇබැයි ලොක්කු වෙලා එන්න ගන්න. ඉතිං එත්තකොට භාගතුන් වහන්ස කියනෝ අන්නේ ඒ හරහා ඇතිවෙනටික සංවට කරගන්න චක්නා සෝචක්ුණනා රූපන්දිස්ව නනිමිත්තක් ගායිහිෝති නානුප්‍යන්ජනක් ගාහි. ඉති මේ කියන්නේ මේ රූපදැකලා ඒව මොවා ද කියලා අඳුනගන්න හැඩ බලන්නේ යන්න සද්දවල තේරුම් හොයන්න යන්න නෑ මනසින් දේවල් අරගෙන නැවතනවත මතක් වෙන විදිට ඒව විමසන්න යන්නේ නෑ. ඒ දේවල් ලෙද්ද හරි මේ දේවල් ලෙද්ද මෙව්වයි තර්කවි තර්ක කරන්න යන් නැතුව කලින් වගේ අපි පරණ දෙවල් මතක් කරර හරි අපි කියම සක්මනය නන් සක්මනය ඇවිදගෙනයන්ට රූපයක් දැක්ක මේක මොකක්ද කියලා. ඒවයි වගේ විස්තර විභාග හොයන්න යනව නෙවෙයි. එහෙම යනයක නවත්ත ගන්න එහෙම නැත්තං. අප එහෙමන හුරුවෙලා ති අන්නන්නේ හුරුව නවත්ත ගන්න අපි යම් කිසි සංවරයකය දෙනවා හැබැයි මේ කියන්න රූප දකින්න සද්ධ එෙෙන්න්න හිතර සුතුුලු ෙන්න්නෑ කියන නෙව. සද්ද සිතුවිල ඒල් ප්‍රතික්ෂේප කරන වනවේ රූපන්දි නිස්වාන නිමිත්තක් ගාහි හෝත රූපය දැක්කලා ඒ නොදකින් කියලා දවේශ කනව වෙනුවට හරි ඒක ගිහිල්ල විස්තර විභාග අංගලක්‍ෂණ බාලන වෙනුවට හරි අපි එහිම තියෙද්දීම බලනෝ අපි සක්මනයේ ඇවිදින ගමන් අර රූපය ප්‍රතික්ෂේප කරන්න වශ්‍යන්න තමන්ට තමන්ගේ ඇවිදින ක දැනෙනවද තමන්ට තමන්ගේ කය කයක් කියලකත් තියන එක දැනනවද මේ ඇවිදින ඇවිදිීම තේරෙනවද කියලා එ තන් පයපොලොේ වදින එක හරි මොකද තමන්ගේ කය තේරෙන එක මහම තියද මේ දකිනෙ එක දැකුපේ කෙමට සදයක්ක් හැනවනම් ඒ හන සද්ද හෙම තියෙද්ද බලනෝ කය ඇවිදින එක තේරෙනවාද කියලා එහෙම බැලුවත් තේරේ තමන්ට දැනනෝ තමන් ඇවිදිවා කියලා ඔයි දෙකම තියනෝ ඊට පස්සේ අපිට පුළුවන් කයට ගෙනැල්ලා හිතති යන්න අපිටම බලනකොටම අපට ඊට පස්සේ එන චොයිස්්‍යකත්තීරණයක් ගන්න හැකියාවක්ෙනවා. මොකද යම්කිසි ස්පාසුවක් ඇවිල්ලා තියෙන මේ රූපෙ දැක්කරලා අපි අමතක වෙලාේ රූපිටගේ අපි සක්මන් කරනවා කිය අමතක වෙලාතමයි රූපේ දැක්කම රූපෙට යන්න. ඒ ගියාට පස්සේ ඔන්න ටිකක්වල ගැටවත මතක් වෙනවා මදැන් මේයි සුදුසු ස්ථාන කෙන වෙයි. රපයක් කල්ලගෙන ඒ ගන කල්පනා කෙනු එක අංගලක්ෂණ බලන්න යනු එක වංජනු වයන්ජන බලන්න යනෝ මේක මන්දැන් කරන්න පුදේනවේ මේ කරන්න කියලලා මතක් වුණ ගමන් ඒ මතක්කෙනවත් එක්කම අපිට යම්කිසි තීරණයක් ගන්න හැකියාවක්ෙන අවකාශයක් කනෝ ඒ මතක්වේ මත් එක්ක ඒ අපිට උපත්තිය ල බි්ච හැකියාවක් මතක් වුණ ගමන් අපට යම් අවකාශයක් ඉඩක් හම්බ වෙනවා බලන්න තමන්ට මේ මේ සිද්ධ වෙන සිද්ධහස්සේ මේ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නෑ මේ කය ඇවිදිනයක දැනෙනවාද කියලා. එහිෙම බැලුවොත් තේරෙනවා මේ ඇවිදිනේක දැනෙනවා කියල ඒ අස්සේ. අන්න එතකොට අපිට පුළුවන් මේක එහේමම තියද්දි මේ කෝමද ඇවිදිනේක දැනෙන්න කියලා පය පොලේව දිනකොට කොහොමදේක දැනෙන්න්න කියන්නේ දැනීම ගැන පොඩ්ඩක්වීමසන්න කොට ඉබේම අරාරමුණ ප්‍රතික්ෂේප කරන්නවශසේ නෑ මේකේ ලක්ෂණටික බලන්නකොට මේට ඉබේ මැවිල්ලටැවිල්ල හිත පිහිටනු. ඒ පිහිටියම් හැබැයි අපි නැවත මෙහම කයට ගෙනනැල්ල හිත තියන්නේ. මේක ආයි පිටයන්න ඇගිල අදහත ගන්න නවි තියෙන පමාවෙන් ආය පිටපනන පුළුවන්.හරියට අම්ම කෙනෙක් පොඩි දරුවෙක්ඒ පොඩිදරුවට අතපය. වැඩි ඇවිදගන්න පුළුවන් මට්ටමක තියෙනව නම් ඒ පඩඩු දරුව හැ වෙලේම බලන්නේ තොටිල්ලෙ හරි ඒ ඉන්න තැන තියෙන පමාවෙන් නැවත නැකටගෙන එනවා ඒ පොඩිදරුවටඒක අවශ්‍යයි ඒ ඇඟපත වැඩිනකොට ඒවි්‍යයාමිටික අවශ්‍යයි පොිදරුවමේ තිව්වාම ඒ දොජභ බවගේ ඉන්නේ නෑ යාට විදින්න පුළුවන්න නැකිටන්න පුළුවන් දනකාගෙන හරි ඇවිදගෙන නො ඒක තමයි නිරෝගී දරුවගේ ලක්ෂණි වි අම්මා අම්මට ඒ හුරුතලයක් කවරරට වෙන කෙනෙන්නම් දරුව බලාගන දාසියක් වගේ දරුව බලාගන්න වෙනම කෙනෙක් පට් කල්ලඉන්නවනං එයාට ඒක කටදරයක්. ඉතින් අපි මේ අරදාසියක් වය කටදරයක් විදිීට ගන්නවද අම්ම කෙනෙත් දරුව බලාගන්නගේ හුරුතලේට ගන්නවද කියන එක තමන් ඒදිහා බලන ආකල්පය අනුවයි වෙනස්වෙෙන්නේ. අපි හරියට ඒ දිහා බැලුවොත් කරදරයක් කරගන්න ඇතුව අපිට මේ ප්‍රතිපදවිස්තරටයන උදව්වක් කරගන්න පුළුවන් හිත පිටි පයිනක. හිත පිට පැනලා වෙනරමුණට ගිහිල්ලා නැවත අපි කායට අරගෙනයේ ව්‍යායාමේ වැඩේ සිද්ධ වෙන්නේ. අපි පිට පැනලා විෙනරුුණ කින්නකටේ කන්ඳුරගන්න ටිකක්වලකළ අමත වෙලා පිට පිණිෙක අපිට කරන්න දෙයක් නෑ. එක යන්න අපි නොදැනුවත්තුම අපිට ඒ නවත්තන්න හැකියාවකෝ අවස්ථාවයක් නෑ. පිට පැන්නට පස්සේ අපිට යම්ම අවස්ථාවක මතක් කල්ල දෙනෝ මෙන්න දැන් ඉන්න මේ අවස තැන්ේ වෙනත් තැනක ගෝචරය නෙවේ අගෝචරය. ඒක දැනකත්තකම යට පසේ අවකාජයක් හම් වෙනවට කලෙන්කිව්වාගේ නැවත අපිට ඔන්න හැකියාවක් ලැබෙනෝ තීරණයක් ගන්න මම එක් මේ අරුණත් එක් දිකට මෙින්න්නවද නැත්ත. කයට එවද හිති එකකට අපට කයට ගෙනැල්ලා හිත තියන්න පුළුවන් හැබයි ඒ තිව්වට පස්සේ මේ ඒකෙම දිගයටම ඉන්න ඕනේ කියල එහෙම එකක් නෑ එක දැ කෙනෙක් හර කැමතිවෙන්න පුළුවන් කැල කයට හිත තිව්වම ඒවම ඉන්නවන. ඒක ඉතින් එහෙම තමහර කෙනෙක්්ට එක ලැබෙන්න්න පුළුවන් ඒවස්ථාවහෙම කයට හිත ගෙනල්ල තිව්වට පසේ හම ක අයත් එක් දිගටම ඉන්න අවස්ථාවල් ඉන්න පුළුන් අපි හැමෝට මේ ගේ අවස්ථාවල් තියෙනවා සමහර අවස්ථාවල්ලල හිත බොහොම තැන්පත් සැනසිලිදායකයි ගෙනල්ලයි අරමුණක් එක තිව මේ අරමුණත් එක්ක හොඳට ඉන්නවා හැබැයි ඒකනිකං ගමනක් යනකොට මේ නවා තැම්පොලක් හම්බුණාවගේ දෙයක් ඒ අපි දුර ගමනක්්‍යදී ගමන් විඩාවත්ක ගමන යනකොට තානායමක් හම්බ වෙලා එකේ නාලා කියලා හොඳට පිරිසිවැඳුම් ඇඳගෙන නිදාගන්න තැදත්ව න වනම් ගොන විවේද ගන්න පුුවන් ලොකු විවේකයක් හම්බුුණේ ඒ විවේකෙත්ත එක්ක ඉන්න ගමන දිගට කරගෙන යන්න උදව්වා. හැබැයි දැනගන්න ඕනි ඒ විවේකෙත්තෙක්ක තානායමේ ඉන්නටගේ හොටෙල්ල එකේ ඉන්න ටිකේ ගමන යන්න නෑ ඇ ගමනක්්‍යන්න මේ දෙකම වශ්‍යයි මේ දෙකම ගිහිල්ල ගමන ඉවරවෙද්දි අප යම් කිසි මේ අපේ ගමනාන්තය සම්පූර් නට පස මේ ගමනත් නෑ ගමනත් තිවරයි අර ලබාගත විවේකෙත් තිවර ඒව පතිතෙට ගිහිල්ල තියෙන්නේ. එතකොට ඒවගේ ම ය දැන් වෙන උදාහනගෙන් කියනවනම් අපි දැන් අපි යුද්ධ කරන කොට අපිට මොක්කට බංකරයක් තියෙනවනාං ආරක්ෂා වෙලාඉන්න අපිට ආරක්ෂාවවෙල අනි පැත්ත්‍ර ගන්න පුලුවන් සතුරට එක ටිකක් ව ගන්න ඕනවෙලාට විය ගන්න පුරුවන් අංකරදදි මොකද එහැපැතිෙන් ගහනේව ඇවිල බදන්න ඇැබයිති ඇම දාමුවේ බංකරේයට වෙලා ඉන්න ියුද්දිගටම යුද්ධ ස්සරහට යන්නෙත්නෑ ඒ බංකරේ ඉන්න තා කල් ආරක්ෂාව තිබනට මේ යුද්ධ ඉස්සරහට කරගෙන යනම් ඔය ංකරයෙන් එලියට වෙල්ල අයිසරහට ගහනෙනයන්න ඕනි සතුර පසි බහින වෙලාව බල හට ගාගෙන කිිල්ලා ඉතරහට කිල්ලායි ඔය තනක බංකරයක් හදාගන්න පොඩියට ආය එතන නංගහනෝ ඉතින් දංගහලා ආය ලීටවෙල්ලා යන්නව අවස්ථාව ලබුණම්. ඉති ඒවාගේ මේකෙදිත් මේකත් යුද්ධයක් වගේ තමයි අපි කෙලෙස් එක කරන යුද්ධයක් ඉතින් එතකොට අපි කයත් එෙක්ක එන්නකොට කයට මේ අවධානය ඉතිගෙනැල්ල තිව්හට ඒ අපි බලාපොරොත්තු වෙන්න නරකයි මේක ගිනැල්ල තිව්ම ලක්ස්සන්ඩ් දොජ බවගේ කයත් එක්ක ඉදී කියලා ඒම දිගටම ඉන්නවනං ඇති මොක්කේ දැන් දරුවවා ඉල්ල නැහිටල එන්නත්තං ඒ නිදාගන තැන තොටල්ලගිහින් තියව්වම මේ අත පයත් වැඩිය තියෙනවනං ඇවිද ගන්න පුළුවන්නන් ධනගාගෙන හරි එන්න පුළුවන්න්නන් ඒම ැ කියියයාාවත දිගට වෙන්නා කියල කියන්න ඒක මොක්කඩ අසනීපයක් එන්නපේ. දවගේ මොක්කර ප්‍රහ්ණයක් තියන ති අම්මත් එතවට කලබල වෙන මේක මොක්කඩ වෙන දරුවවාගගේෙනේ මගේ දරුවදැන් ඇවිදින්න. මේ මක්කරි ප්‍රඥයක්ත්තියනෝකර බල නොති ඒ වගේ එහෙම නෙවේ එෙහිම බලාපොෘත්තුවෙන් නැතුව අපි ගෙනැල්ල හිත තියනෝ කයත් එක්ක ඇවිදින එකත්ක් හිත තියනෝ තියෙන පමාවෙන් පනින්න පුළුවන් නැවතත් ගෙනැල්ල තියනවා. පැන්න විනරමට ගියා දැනගත්තා දැනගත් අද ආය ගෙනල්ල කයත් එක්ක හිත තියෙනවා. ඉතින් හුගක් වෙලාවට දැන් අපිට සිද්ධ වෙන්නේ අපි කරගෙන ගිහිල්ලා භාවනාව කරගෙන ගිහිල්ලා ය මොකක් හඩි ඔන්න ඇදක ක පියාගෙනන්නකට රූපයක් ඉස්සර පේනවා මේක වරියට වට පේනවයිඉතිං ඔන්න අත්තම්ම දැක්ක කියයි ඊට පස හුදුවැැඳගෙනාව කියයි මාල අදදාලා තිබ්බ කියයි අත්තම්ම ඇවෙල හිනාවනා කියයි ඊට පස්සේ හැරි ඇවිඳගෙන ගියා කියයි. ඉතින් මෙව්ව තමයි වාර්තාව ලියවෙනෝ සමහරවෙලාට මේක හරි වටින දෙයක්වි දීට අරගෙන මේක හීන පලාපල බලන්න යනෝ වගේ. අර ාහිරාපු අරමුණේ විස්තර විභාග ඒක බලලා ඒක වැංජනු වියන්ජන බල මේ කොහොමදුනේ කහොමද මේක විස්තර විභාග ොක්කෝොම බල ඒක වාර්තාාවලියලා ති ගුරුවරයගෙන් බලාපයොත්තුනෝ මේ මොකක්දුනේ කියලා විස්තරයා තියතකොට ගුරුවරයා කියනෝ පලාපලගේනක පැත්තකෙන් කියලා ඔය අතරේ ආනාපානයට මොකක්දනේ කියලා බලන්න කියලා එත්තකොට අපසිෙට්ටිතින් අ අච්චර වටිනි අරක පැත්තකින් තියෙන ආනාපනක කොච්චර බැලුවත් මයිනහමගේ උඩට යන පල්ලි හටනක මනා බලන්නද කොච්චර බැලුවත්ෝක දිගටම උඩටයි පල්ලෙ හැටයි උඩට යනෝ පල්ලි හැට යන කොච්චර බල හිටියත් මේ මොක් කට ෆිම්ම බලනවා වගේ හරි එහෙම විචිත්‍රතාවයක් යකි නෑ කොච්චර බැලුවත් එකමටිකම මගේ තමයි තේරෙන්නේ ඒක දිය කොච්චර ලංහිට ඇතර පිල්මක අපි බලනකොට නළුවයි වරයයි දෂ්ටයයි ටක්ත්තක බලට ඇතිවන කෙලේස්්ි මේ එක ද බලන්හිට ඇතිවෙන්නන. එමන අත්තම්මා ඉස්සරහ පේනකොට වය තමන්ගේ අත්තම්මගේ ල් අල්ලගෙන ඕකේ පේනකොට තරන් මේ කෙනකං ගැම්මක් කැවිල්ල ඕක විස්තර විභාග බලන්න තරන්. ආසාාවක් මේ ආනාපානේ හරිය කයට හිතතිව මහරි. හි මවස්ථාවයක් අපිට ඇති වෙන්න හැනේ තියත්තකොට මේ කිසිම රහක් නෑ නිකන් සුදුපාන් කනෝ වගේ කොච්චර බැලුවත් තියෙන්නේ එකමදේ කෙලෙස් ඇතිවෙන්නෙත්න අප කැමැත්තක් ඇති වෙන්න ත්නෑ මැත්තක් ඇති වෙන්නෙත්නෑ ති බලන්න කිසිම ගැම්මක් නෑ මෝටිවේශන් එකක් නෑ ඒති එද්ද මේක බලනවා කියන්නේ ඒති යෙද්දත් අර අපි ඔයා ඇත්දක පියාගෙන කයට හිත තිව්වට පස්සේ ඒකෙන් හිත පිට්ට පන්නන්න අපේ යම්තා කැමතිම දේවටිකත් තියන අද මේ ලෝක අපි බැඳල හිටපු. ඒ දේවල්ටිකතම ඉස්සරහට එන්නේ හරියට මාරුදුවරුුවගේ අර බුදුුවන්හන්දේ බුදුවෙන් ඉස්සරලා ආපු ඇවිල්ලමටේ අ රඟදක්වපු මාරුදුවරු ටික වගේ ඉන්නේ අපි කැමැතිම දේවල්ටික. ඇති ඒටික ආවට පස්සේ ඒටික දිහා බලන්න ඇැතුව. නොදක්වගේ එඳගෙන නැමැත කයියට හිත ගේනවා කියලා කියන්නේ උයි භාගතුන් වහන්සේ බුදුවෙන් ඉස්සෙල කෙරපු ඒ යුද්ධමතමයි අපිත් කරන්නේ. අපිටත් අපේ කැමැති අක්කමැති දේවටක අපේස් සරහැවිල්ලා පෙනී හිටිනකොට හිත ඇදලගන්න. අපි ඒක දිහාපලන්නැතුව මේ හිත කෑගහත් හිතා අඩාවල පෙද්දි මේක අංගලක්ෂණ මන්ජනක විඳින් ඕොන කියලා හිතා අඩාවල පෙද්දි අපි හීීමම ගෙනල්ලා ඒ කයට අරගෙන නෝ? ඇති ඒකට යෝගාවචතරයට මල්තියලා වඳින්න වටිනෝ කෙල ලොකසානාන්සෙන් නිතරමතක්කනො මේ කරන වැඩේට. මොකද ඒ අරමුණුටික අතැරල මේ කයට එන්න කිසිම හේතුවක් නෑ. යට අප හේතුත්තියෙන මක්කඩ කිලේසි අ තියන ැබට කැමැත්තක්ක එන්න. කයට ඒක පැත්තගෙන් තිෙෙන මේකට එන්න. අන්න එහම කිසිම හේතුවක් නෑ? බුදු මේකට ආවයි කල මේක ලැබෙන කිසිීම දෙයක් නෑ. කිීම දෙයක් වටින දෙයක්කෙල් හෙම දෙයක් අහුවෙටනෑ අපි මේ කරන දේ නිසා අපි දුකෙන්ම ද අවශ්‍ය නිසා අප හමනත්තමේ ධර්මය යාහලා මේ ගත්ත ගැම්මෙන්හෙමේ නෝමිසක් වෙන කිසිම දෙයක් නෑ එහෙමන්න හේතුවා. ඉතිං එහෙම අපි ආවත් හෙමනතං අරමුණකට ගියා මෙහෙම නිමිති නොගෙන ඉන්න ආදුනකයට ඇත්දක පියාගත්ත පමණින් බැරි නිසා තමයි අපි මේ අඩයක් විදිට වංගුවක්විදියට මොකක්හරි අරමනත් තෝර ගෙන එමනද කයේ මොකක්හරි අරමුණත් තෝරගෙන ඒ පුළුවන් තරම් නිමිති අංගප්‍රත්ය බලබල ඉන්න එත්තකොට අ බාහිර ගිහිල්ල ඒ නිමිති ගන්න එක වෙනුවට අපි මේ මේ අම්කිති තෝර ගත්ත හැබැයි මේ අරුණ ද කොච්චර බැලුවත් මේනි කොච්චර නිමිති ගත්තත් මේ අංගලක්ෂණ කොච්චර බැලුවත් මේක හරහා කැමැත්තක් හරි අක මැත්තක් හරි ඇතිවෙන් අරමුණන් ෙවෙේ යි තොරගන්නේ. උදායනයති දෙර අපි කයට හිතතිවම අනනාපාන්ට හිතතිව්වම ඔයා රබට කැත්ක්හ අකමැත්තක් කොච්චරෝගය අංගලක්ෂණ බලව ඇතිවෙන්න. යතිින් රාගානුසය දේශානුසය ක්‍රියාන්මක වෙන්න. ඒක නිසා ඒකද බලාංඉන්නකොට ඔය වෙන දේවල්දි හා බලාං ඉන්නකොට වගේ විශවේෂ කැමැත්ක් අකමැත්තක් ගැම්මක් නෑ අර කලින් මතක් කරා වගේ. ඒකෙන් සිද්ධ වෙන්නේ යෝගාවජය තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ බලාගඉන්න තාකල් අඩ වාහිර ලෝකයක් ප්‍රශ්නටික නැතිවෙනවා ඒ මේ පුංචි අපි ගත්තා අඩේ නිසා මුළු ලෝකයක් අරමුණ ටි මේ කරා නවත් අන්න පුළුවන්. අනිත් අරමුණටික එන්න අපි මේකේ අංගලක්ෂණ ටික හොන්දට විමසල විස්තර විබා ගැතුව බලන තාක්කල් බාහිරට හිතයන්න තකර කරන්න තියෙන්නේ පය පොළොේ වදින්න කොහොමද කියලා ඇවිදින ගමන්න්නං පය පොළොේ වදින්න කොහොමද කියලා මීට කලින් කවදාවර නොදැක්කව දෙයක් දිහා බලනො වගේ කවදාවත් පළවෙනි වතාවට අපි මේක දිහා ජීවිතය පළවෙනි වතාවට අපි මේ ඇවිදිනක දකිනවා වගේ ඒ දිහා බලන වගේ මේක දදිහා බලන්න නති ඒ ආදුන හිත අපි කියම උදාහනයක් විතිෙරුව අංහු ලෝකෙන් අපි පිටසක්ල ජීවි එක්කාව කියලා අපි ඔයි ජීවය මුලින්ම දකිනකොට අපි කොහොමද එක දිහා බලන්නේ අපි කවදාව දැකම නැති සතෙක් සමහිට මනුස්සෙක්කවෙන්න පුළුවන් අපි හම දෙ අදදිහා මේ සතාගේ බලනවන්නේ කොමද යෙ කන්දරක් යෙන වෙන එක කොම තියනෙ ඇදගත් තියෙනන එක කොමද තියෙන්නේ මේ මේ අපේ වගේද කියලා ඒක දිහා අමුත්තුම බැල්මකින් බලවන මේක තියෙන ක්කොම දේවල්ටික අංගර ප්‍රත්ටික අවශෝෂනය කරගන්න. ඒටික විඳන්න ඒටික අල්ලගන්න. අන්නේ විදියට අපි දැක්ක පුද්යක් හැබැයි යෝක සතයක් ැනකට පිටන. සතියත් දවසක් දවත් දෙකතුනක් බැලුවට පස්සේ අපි ඒක හිතන අපඒ එක දන්නවා කියලා ඊට පස්සේ අර බලන බැල්ම ඒ ආදුනක බැල්ම ඒ අලුත් බැල්ම ඒක නැතිවෙලා ගෙහිෙල්ලා අපි හිතාගන්නවා අපි මේක දන්නවා කියලා ඊට පස්සේ ඒවි දිට බැලෙන්න. හැබැයි අපි දන්න අපි කුරුල්ලෙක් කැවිදින එක අදිහා බැලුවත් මේක දි අලුත්්‍ය දීට බලව වෙන අපිට වෙලාතන් අපඒ කුරුල්ලෙක් කියලා ඒට නමත්දාලා අපිට නැවුන් අදකීමක්ක වෙලාවේ. අන්නේ නැවුන් අදදැකීමකට නමත්දාලා ඒ පරණ එකක් කල මේක මන්දදන්න දෙයක් කියලා ඒ අතැල්ලදානු. එක දිහා බලන්නෑ. හැබ එහෙම නෙවෙයි මේක දි අලුත්ම විදියට බැලුවොත් වුවට මොක්කනි මස්කොඩක් වගේක් කෝටු කෑලි දෙයක් වගේ අයටටතියන එක ඇනැෑන ඇවිදින හැටි. සෝට නුබ්බිමානිනවා ඊට පද ටිකත්දුරු මූගිහිල්ල තටු ගහල් උඩට පියාඹින එක. ටොක හදන්න ගියොත් කරන්න බෑ යවිදිී නිර්මාණයක් අපි කරන්න ගයොත් කොච්චරමාරුද තින් මේක කොයි තරන් ලස්සන නිර්මාණය අද ස්භාව ධර්මය මිකද අලුත්තිදීර බලන වන අදමා පියක දැක්ක කියලහිතායට බලනවනං කුරුල්ලා කියලා නමත්දා නැතුව සම්පූර්ණ වැජික්ක එකක් සම්පූර්ණ අලුද්ධයක් අලුත්මත් දැකීමක් ති හිදයා එක විඳින්න පුළුවන් ඊට පස්සෙේ නැවුම් අත්දැකීමක් විදියට හි ඒක පොඩිදරුුවට තියනෝ අපිට ඒක නැති වෙලා ගහිල්ලා අපි මේ විජීවිතය විදිනයක සම්පූර්ණ වැලකිලා ගිහිලා තියන අපිේවට නංගං දාලා අපි හිතඟෙන අපි මේ ලෝක ගැන දන්නවා කියලා. තු මේ සියල දන්නවට දන්නවන වෙයි ඒ අදදැකීම විදිනයක්ක අපේ තියන දැනුමහරහා වැහිලා තියෙන්නේ වර්තමාන මෝසේ අත්දැකීම විදිනයක අපි මේ තියෙන දැනු මහරහා ඒව බාහි අරුණුවලට ආරෝපනය කරන්න ගිහි අපි පරණ සං්ඥා අපේ වර්තමාන මුහද ජීවිතය අත්දැකීම නැති කරගෙන තියෙනවා අන්න එක එහෙම නැතු අප එක තේරුම් අරගෙන දැන් අපි ඇවිදිනයක දිහා අපි කවදාවත් දැක්ක නැති දෙයක් දිහා බලනොෝ වගේ අපි කවදාවත් නොදකප දෙ අදිහා බලනොෝ වගේ ලුත්ම විදියටට ඇවිදින එක තමන්ට කොහොමද එවෙලාව දැනන පයපොළොේ වදින එක කොහොමද තමන්ට මේ මොහොද දැනෙන්නේ ඒකු උුසුම්ද සීසලද තදයිද නුදුවට දැනෙනවාද ති නොත් ඒවල් බලන්න පුළුවන් ඕකේ බැලුවොත් වෙන දැකම නැති දේවල් ගොඩා දේවල් තේරෙන්න ගන්න ඇබැයි ඒක බලලා අපි ඒක වැටහෙන්න ත්තම අපට කවදාවත් තේරෙන්නෑ මේෙනක අපි පෙර නොදැක්ක දෙයක් අපට තේරුුණන් අපිට ඒක දැන නෑ නිකං අලුතෙන් දෙයක් හොයා ගත්ත වගේ. අපිට තේරෙන්න්න මේක නිකම් මේ කලිනු දැනගෙන හිටියා මේ ඒක නිකං අමුතුුවෙන් දැනගන්න දෙයක් නෑ නිකං අ තමන්ට වද නොදැක්ක දෙයක් තේරුුණා කියල තේදෙනවා වෙනදා නිකන් අලුතෙන් වැටහිම් ටිකක් අමුූතුවට මේක වැටහෙන්න්න ගන්නවා. හැබැයි අපට හිතෙනෑඒ අලුතෙන් දෙයක් හොයා ගත්ත කියලා කලිනුත් තිබ්බා ම බැලුවනෑ මම එක දැක්ක නෑ මම මේට අවධානයක් දුන නැති නිසා. කියලතමයි තේරෙන්න්නේ. ඉතේ අපට වාර්තාාව ලියන්න හිතෙන්න්නේෙ නෑ ඔය හතුව නිසාම මකද අපට වූම සාමාන්‍ය අත්දැකීම. එහෙම කියලට මේ අපට දැනෙන්නේ. නිවනත් ඔයි වගේම ඔයිටිකමයි නිවනටත් වෙලා තියෙන්නේ නිවනත් අපිට සැරෙන්සැරේ ඇවිල් ඉගි පාල යනෝ මුළු ජීවිතය පුරාම අපි ඒ අපිට වටින්න අපකට වටිනාකමත් දෙන්න මකද අපිට වටින්නේ කාමේ. අපිට වටින්නේ දේශය. අපිට වටින්න කාමය ව්‍යාපාදය කැමැත් අකමැත් ඇතිකන්න අරමුණු. අපිට මේ? ර්තමාන ොහොති මේ කැමැත්තක් කකමැත්තක් ඇති කරන්න ඇැති අපේ හුංගාක් වෙලා අප සට අසුවක්විතට කාලය ගත කරන්නේ සභාව්‍යත් එෙක්ක අපිට ඒක වටන්නේනෑ අපි ඒ එකොට අපසන්නයි. අපි ඒ නිසා ඒකට වටිනාකමක් දෙන්න අපි බාහිර වෙන අරමුණුවලට වටිනාකමදදි ලිව්වත් එෙක් යනු ඉතුකටිතිව පයපොළොුවේ හැප්පෙනකුට ඒ වැටහෙන දේට දෙන වටිනාකම්ම තමයි. අපි අතෙන්ට නිවනාවත් අපි ඒකටත් දෙන්න අපිට වාර්තාව ලියන්නවත් හිතෙන්න. ගූම සාමාන්‍යයක් දෙකීමමක් දිට දාලා. ඒක මගනම වෙනවෙන දේවල් හුඟක් කලාවට ලියන්න යනවා. ඇති ඒක එහෙම නැතුව ගුරුවරයා හ පුළුවන්තරම් උත්සාහවත් කරනු පුළුවන්තරම් මේ. අපිට මාලකුට අහදදැනෙන් නැති පු වෙන පුළුවන් මාලකු ආසාාවක් ඇතිවේ නැතිවෙන පුළුවන්. නමුත් නැවත නැවත බලලමෙකි පුළුවන් තරන් අංගලක්ෂණ ටික දකින දේවල් ටික වාර්තා කරන්න ලොකුවර දැනේ නැතිවෙන පුළුවන් නමුත් අලුත් අත්දකීම් නවු අදදකීම් අන්නේ අදදකීම්ි ඉස්සරහ තමයි අදකීම් ටිකත් එක්ක තමයි. නිවන නෙවීම තියෙන්නේ ඔය අදැකි මිටික තියෙනකම් ඔයිටක බාලනකන් ලෝකයක් කඩදරතමන්ට නෑ අන්නේ එක තේරුම් අරගෙන අපිට පුළුවන්තරන් මෙන්න මේ කයත් එෙක්කම ඇසුරු කරන්නයි මේ භාගතුන් වහන්සේ ප්‍රතිබදාව මුල්ටික ආරම්භය මේ ලස්සන්ට පෙන්නල්දීලා තියෙන අනන්ද සන්සේ ගැන්වීම මෙතන සදක පඩි බ්‍රාජ කැඩ දිීර්පත් කරලා තියෙන්නේ ඉති ඒක ආරම්භය තමයි අපි අද මේ සාකච්ඡා කරේ මහිතන කාලය මේ ගෙවිල ගිහිල්ලා තියෙන්නේ මං කැමැතිී දැන් මෙතනින් දේශනාව නවත්තල ලුකුසායින් වහන්සට අරාධනා කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න.